සුබ දවසක් හැමෝටම. ඉතින් ඔන්න හැමදාමත් වගේ අදත් ඔයාලට වෙනස් රෙසිපි එකක් ගැන කියලා දෙන්න ආවා. ඉතින් මගේ වීඩියෝස් හොඳයි නම් ඔයාලා subscribe කරන්න, like කරන්න, comment section එකේ comment එකක් දාන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. දැන් අපි බලමු මේ හැඳි කෑම එක හදාගන්න මොනවද ඕන වෙන්නේ කියලා. මම මෙතන පාන් පිටි ටිකක් අරන් තියෙනවා. ඒ වගේම හාල් පිටි ටිකකුත් අරන් තියෙනවා. මම මෙතන උකු පොල් පිටි ටිකක් අරන් තියෙනවා. ඒ වගේම මම මෙතන කිතුල් පැණි ටිකක් අරන් තියෙනවා. මෙතන මම උරුණු ටිකක් අරන් තියෙනවා. දැන් අපි බලමු කොහොමද මේ හැඳි කෑම එක හදාගන්නේ කියලා. මම මේ මුලින්ම භාජනයක් අරගෙන ඒකට පාන් පිටි ටිකයි හාල් පිටි ටිකයි එකතු කරගන්නවා. දැන් මම හොඳින් මේ පාන් පිටි ටිකයි හාල් පිටි ටිකයි මිශ්‍ර කරගන්නවා. දැන් මම ඒකට ලුණු ටිකකුත් එකතු කරගන්නවා. ලුණු වලගේ රසායනය එකතු කරගන්න පුළුවන්. ඕම් පොඩ්ඩක් එකතු කරගන්න. දැන් මේ විදිහට හොඳින් පාන් පිටි ටිකයි හාල් පිටි ටිකයි හොඳින් කලවම් කරගත්තට පස්සේ මම මේකට उक पोल के टिक टिक एक पार एक टिक टिक एक मेरे दिखेट टिक टिक तमाम पोल के टिक एक दिए किरी एक उक पोल के एक मेकट දැන් මේ විදිහට උකු පොල් පිටි ටික එකතු කරගත්තට පස්සේ මම පැණි ටික එකතු කරගන්නවා. පැණි එකපාරම ඔක්කොම එකතු කරන්න යන්න එපා. ටික ටික එකතු කරලා මිශ්‍ර කරගන්න. මේ විදිහට තමයි අපි පැණි ටිකයි පොල් කිරි ටිකයි එකතු කරගෙන හොඳින් කලවම් කරගත්තට පස්සේ අපි හැඳි කැවුම් බැටර් එක මෙහෙම තමයි තියෙන්නේ. මේ බන් මේ වගේ උකු මිශ්‍රණයක් හදා ගන්න ඕනේ. ගොඩාක් දියට ගන්න එපා. මේ බන් මේ වගේ වැක්කෙන පදමට අපි හදා ගන්න ඕනේ. දැන් අපි මේ කැවුම් ටික කොහොමද හදාගන්නේ කියලා බලමු. දැන් මම මේ විදිහට තාච්චියක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත් වෙන්න තිබ්බා. දැන් තෙල් ටික රත් වෙලා ඇද්දි මම අපි හදාගත්ත හැඳි කැවුම් මිශ්‍රණේ අඳු කෝප්පයකට දාගත්තා. අඳු කෝප්පකින් තමයි අපි හැඳි කැවුම් ටික තාච්චියට දාගන්න ඕන. හැඳිකැවුම් ටිකක් ලොකු වුණාට කමක් නැහැ. අපි හැඳිකැවුමක හදා ගන්න ඕන ටිකක් ලොකුවට අති රස වගේ පොඩුවට හදා ගන්නෙ නැහැ හැඳිකැවුම් එක. ඒක නිසා මේ වගේ ලොකු වුණාට කමක් නැහැ. මේ විදිහට ඔයාල හදා ගන්න. දැන් මේ විදිහට හැඳිකැවුම් එකේ යට දුබුරු පාට උනාට පස්සේ අපි අනිත් පැත්ත දා ගන්න ඕන. ඔයාලට පේනවා ඇති හොඳට පිපිලමෙන් කැවුම් එක එවිලා තියෙනවා. මේ වගේ ලොකුට ගත්තහම හැඳි කැවුම් වල අති රස එකේ ගොඩක් ලොකු වෙනසක් අපිට පේනවා. හැඳි කැවුම් එක මේ වගේ ලොකුට තමයි ගන්න ඕන. මේක තමයි අපි හදාගත්ත හැඳි කැවුම් එක. ඉතින් හරිම මුදුයි මේක. ඔයාලට මම දීලා තියෙන රෙසිපි එක හදලා බැලුවොත් ඔයාලට අනිවාර්යයෙන්ම මේකේ වෙනස තේරෙයි. ගොඩක් මුදුයි. ඉතින් ගොඩාක් අයට ප්‍රශ්නයක් තමයි හැඳි කැවුම් එක දවස්වල් දෙකක් යනකොට හදලා හයි වෙන එක. ඉතින් මේ විදිහට ඔයාලා හදලා බලන්න. මේ දිහට හැදුවොත් හැඳි කැවුම් එක හයි වෙන්නේ නැහැ. ගොඩාක් මුදුයි. අයිම රසයි. ඉතින් අනිවාර්යයෙන්ම මේ රෙසිපි එකත් ඔයාලා හදලා බලන්න. හදපුලාට මගේ FB page එකට ෆොටෝ එකකුත් ගහලා එවන්න. ඉතින් මගේ වීඩියෝස් හොඳ නම් ඔයාලා subscribe කරන්න, like කරන්න, comment section එකෙන් comment එකකුත් දාන්න. එහෙනම් ආයෙත් මේ වගේම වෙනස් රෙසිපි එකක් අරන් එන එක ගිහින් එන්න. සුබ දවසක් හැමෝටම.